හැටේ දශකයේ මුල් භාගයේ එක් අරුණෝදයක් මීරිගම මිහිරෙන් පිර වූ උදැහැනක් විය. WR ජයසේන රාජපක්ෂ විදුහල්පති පියාණන සහ BD වික්‍රමසූරිය ගුරු මාතාව ලද පුත්‍රලාභය භාග්‍යවන්ත උපතක් මැවීය. සහෝදරියක් සහ සහෝදරයන් තිදෙනෙක් පිරිවරු ප්‍රියතරයා වූ ප්‍රියන්තට වීරකැටිය වකවල ප්‍රාථමිකය කොළුඳුල් අද්දෙල් නිවස්නය වී. දකුණු කරේ ගිරුවායේ සතර උගෙනමින් සිටි ප්‍රියන්ත ඇතුළත් වීමේ තරඟ විභාගයෙන් කොළඹ නාලන්දාවට සමත් වේ. කඩවත ආච්චි අම්මා සහ සීයාගේ ආදර පහස නොඅඩුව ලද ප්‍රියන්ත නාලන්දාවේ උසස් පෙළ විශිෂ්ටතම ප්‍රතිඵල සමග පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සිය අධ්‍යන ජීවිතයේ සුවිශෙස් මං ලකුණ කරගත්තේය. එතැන් සිට ලෝකය වෙනස් විය. සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ශල්‍ය වෛද්‍ය සිසුවා 1986 වන විට දෙවැනි පෙළ උපාධි සාමාර්ථය ලැබුණු පෙනිනි. යාබද වසරේම සහකාර කථිකාචාර්යවරයෙකුසේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේම දන්ත සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙවර කරන්නට ප්‍රියන්ත සුදුසුකම් ලාභියෙකු විය. ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකුසේ ජාතික දන්ත රෝහල් විද්‍යායතනයේ සේවය කරද්දී තවත් විශිෂ්ට ඇකඩමික කඩඉමක් ජය ගන්නට අප ප්‍රියන්ත සමතික විය. ඒ මුඛහණුක දන්ත ශල්‍ය වෛද්‍ය වේදී එම උපාධියේ ප්‍රථම භාගයේ සමත් වීමයි. දැන් අප කථානායකයා රෝහලේ රෙජිස්ට්‍රාර් පදවිය හොබවයි. ප්‍රියන්ත ජීවිතය ප්‍රථම වරට ආදර සැසලීමක තරම හඳුනාගත්තේ 4 වැනි වසරේ වෛද්‍ය සිසුවිය දීපිකා ප්‍රියන්තගේ ජීවිතයේද වහන් දැල්වුවායි. ඒ ප්‍රේම ප්‍රදීපයේ ආලෝකය 1990 වසරේ විවාහ නාම ලියාපදිංචි දක්වා දළු ලැබේ. 1991 වසරේ දීපිකා ප්‍රියන්ත සසර බැඳුම සියල් සිරින් සපිරිනි. 1988 දී මාස්ටර් උපාධියේ ප්‍රථම අදියර සපුරාගත් ප්‍රියන්ත 1991 දී එය පරිපූර්ණ කරගති. 1993 වසරේ උදයක තරුණ සහකාර ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් කුළුඳුල් පත්වීම ලබා බදුල්ල මහරෝහල් පරිශ්‍රයේ සිටිනු පෙනිනි. එය වෙන කිසිවෙකුගේ නොව ප්‍රියන්තගේ ප්‍රියතර රූපකායම විය. 1994 1995 වසර යුග්මය වෛද්‍ය ප්‍රියන්තගේ වෘත්තීයමය ජීවිතයේ ස්වර්ණමය පටුනක් විය. මහා බ්‍රිතාන්‍යයේ මවුන්ට් වර්නන් රෝහලේ අසංසන්දනාත්මක වෘත්තීය පරිචයක් ලබන්නට භාග්‍යවන්තයෙකු වූ ප්‍රියන්ත 1995 බක්මාසයේදී එතෙර සිප්කිරුළු පැළඳ මව්බිමට සැපත් විය. සහකාර විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය භූමිකාව ඉතා සක්‍රියවත්ව කාර්යක්ෂමව ඉටු කරන්නට අප කථානායකයාට තෝතැනි වූයේ කළුබෝවිල ශික්ෂණ රෝහල, මාතර මහාරෝග්‍ය ශාලාව සහ අම්පාර මූලික රෝහලයි. අම්පාර වියලි සුළඟ එක්වරම සිහිලැල්විය. ප්‍රියන්ත දීපිකා ආදරයට සහ අමෝද අක්කාට මැදිවන්නට හිමරන්සි දෙවැනි දියණිය දායාද වූයේ 1997 දිගමඩුල්ලේ ආශ්චර්යයක් පරිද්දෙනි. අක්කා වයලීනය සුරුව හඬවා විශාරද උපාධිය දිනා ගන්නා විට නැගණිය රෝහණ වෛද්‍ය පීඨයේ උපාධිය ඉහලින් සමත්ව සිටින්නී. ප්‍රියන්ත ගිලන් සමාජයට දුන් ආදරය හා කැපවීම එතරම්ම සොපුල්වත්ව ඉටු වුණේ ඔහු සිය කුලගය ප්‍රමුදිතව පවත්වාගත් නිසායි. සැබවින්ම ප්‍රියන්ත ආදරණීය පවුලේ මිනිසා විය. දෙවැනි දියණියගේ උපත සමග ප්‍රියන්ත එම වසරේම පරිපූර්ණ ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු බවට පත්වී නුවර එළිය මූලික රෝහලට පාන ගියේ. එතැන් සිට ක්‍රිස්තු වර්ෂ 2000 දක්වා තෙවසර ඇතැම් විට සමගාමී සමාන්තර තනතුරු වලද වැඩ බලමින් ඊට කැපවෙමින් රාජකාරී ඉටු කරන්නට ප්‍රියන්තගේ පරාර්ථකාමී චිත්තය ඉදිරිපත් විය. උතුරු කොළඹ ශික්ෂණ රෝහල නොහොත් රාගම රෝහලේ ප්‍රථම මෙහෙවර 2000 සිට 2006 සය වසර දක්වා විය. ඉනික්බිති ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ 2009 දක්වා සැලසූ මෙහෙවර වසර 3ක් සපිරීය. 2009 සිට මේ මොහොත දක්වා අප මිතුරු වෙසරද වෙදදුරු යලි රාගම රෝහලට සැපත්ව ජීවකව ගිලනුන් සනහයි. ඒ සැනසීම හෙට දවසට උරුමද? ජීවක යානෙනි, ජීවිතයේ දීර්ඝතර යුගය මහජන සේවයට, රෝදුක් නිවාරණයට, ගිලන් අස්වැසුමට කැප කළ ඔබ
හෙට දිනේ මතකයක් වීම සෝබා දහමට අවනත අප කාටත් එකඟ වීමට සිදුවන ප්‍රපංචයක් නොවේද? එනහුතු එම මතකය ඔබෙන් මෙහෙය ලැබූ සොය ලැබූ සැමට සදාතනික තිලිනයක් නොවන්නේද? උදාල හිරු සැඳෑවේ බැස යනවා නියමයි. ගලනා ගඟ සත් සමුදුර හමුවනවා නියමයි. පිපෙනා මල බිඟුට රොන් පුද දෙනවා නියමයි. එබැවින් අපද නිම් තෙරකට යා යුතු බව නියමයි. ඒ නිම් තෙර නිමාවක් නොවන බව නම් තිරයි. ඔබ හෙටද මතු මතුද ඒ සෞම්‍යවන්තයාමැයි. ඔබේ දෑත ඔබේ මනස ඔබේ ආත්මයම පෙර පරිදි පරාර්ථ මෙහෙවරටමැයි. ඒ උත්තුංග චිත්තය සිත දරා රාජ්‍ය සේවයට පමණක් ආයිබුවන් කියමු. ඔබේ රූපකායෙන් තොර වූ පාළු රෝහල් කොරිඩෝර තුළ ඇති ඉස් බව ගිලනුන්ගේ හදවත් හිද සාංකා වපුරනු ඇත. ඔබ එනතුරු බලා සිටින බලාපොරොත්තු සහගත රෝගී දෑසි සුන් වූ පැතුම් ඒ හිත්තුළම යලිකින්දී යනු ඇත. ප්‍රයාණෙනි, ඔබ සිටි අසිරිය ඔබ නැති මෙ දවස සිහි කරනු ඇති. ඔබ යලි මෙහෙවරට නොයනු ඇති. ප්‍රියතර ප්‍රියය ප්‍රියන්ත, ඒ සුභ පැතුම ආයිබෝ වේවා විය යුතුමේ.